ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ 120 දෙනෙකු අත්අඩංගුවට වරදකරුවන්ට උපරිම ලෙස දඬුවම් දෙනවා පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් ජනපතිට පොරොන්දු වෙයි පිටකොටුව පර්ණ යොන් වීදියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි සැකකරුවන් සොයා පොලිස් විමර්ශන සියත ටීවී නිල විකාශන අයිතිය දරූ ඩුබයි T10 ශූරතාවය ඩෙකන් ග්ලැඩියටර්ස් දිනාගනි තරගාවලියේ වැඩිම කඩුලාභියා ශ්‍රී ලාංකික ක්‍රීඩක වනිදු හසරංග මෙරට ඔමික්‍රෝන ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතින් 6 දිනාගේ PCR හෙට ඊයේත් මෙරටින් කොවිඩ් ආසාදිතින් 740ක් රට වසා දැමීමේ සූදානමක් තවම නැහැ ඇමති ප්‍රසන්න රණතුංග කියයි බෙල්ජියමේ හිපපොටේමස් සතුන් දෙදෙනෙකුටත් කොවිඩ් කින්නියා පාලම්පාරුව පෙරලීමෙන් මියගිය ගණන 8 දක්වා ඉහළයයි කලුතර පාලම්පාරුව පෙරලී අතුරුදන් වූ තරුණයාගේ සිරුරත් ගොඩගනි ප්‍රතිමෙන් දේශීය පුවත් පාකිස්තානයේ ප්‍රියන්ත කුමාර මහතා ක්‍රූර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 120 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව එරට පොලිසිය අද පෙරවරුවේ ප්‍රකාශ කළා. මේ අතර ම්ලේච්ඡ ඝාතකීන්ට උපරිම දඬුවම් දෙන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා. ඒ ඊයේ පසුරුවේ දුරකථන සංවාදයකට එක් වෙමින් පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ සේවය කරමින් සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියට අදාළව මෙවන විට සැකකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව එරට පොලිසිය පවසනවා. ප්‍රියන්ත කුමාර මහතාට ක්‍රූර වදහිංසා පමුණුවමින් ඝාතනය සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පාකිස්තානු පොලිසිය පවසන්නේ. සිද්ධිය සැලව වහම පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වහම මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දෙන බව ප්‍රකාශ කළා. इम्रान खान महता ये दिन जनाधिपति गोटाबे राजपक्ष महता दुरकथने उसे अमतमीन सिद्ध संबंधी से खनगाटु फलकरती बेनवा मेम सिद्धवीमट संबंध सीलु अपराध करुवंट नीतिय उपरीमें क्रियात्मक करन बबटे मेहदी पाकिस्तान अग्रामाती इम्रान खान महता जनाधिपति गोटाबे राजपक्ष महताट सहतिक वीति बेनवा सिद्धवीमट अदाल सीलु वीडियो दर्शन सह तोरतुरु मेवन बीट पाकिस्तान आरक्षकांश विसिन लबागिने अति बबाद सेककरु नत्तनंगोट गेनीम अकंडव सिदु करन बबाद अग्रामातिवर्या प्रकाश करनवा දීර්ඝකාලයක් පුරා පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා කලමනාකරුවෙකු ලෙස ඉතා ඉහළ වෘත්තීය නිපුණත්වයක් පෙන්වෝ අයකුවන බවද පාකිස්තාන් අග්‍රාමාත්‍යවරයා පවසනවා. සාධාරණ ඊටවනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව පාකිස්තාන රජය කෙරෙහි තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවද හෙතෙම පවසා තිබෙනවා. ප්‍රියන්ත කුමාර මහතාගේ මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාද අද අදහස් පළ කළා. ඊයේ දිනේදී පාකිස්තානු ත්‍රිවිධ හමුදාපතිවරයා කිව්වොත් නිවැරදි එතුමා මට කතා කරා. ඒ අවස්ථාවේදී එතුමත් පැහැදිලිව කිව්වා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සාවරික සිටිනවා කියලා ඔවුන්ට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙනවයි කියන එක. ඔවුන් දැනුම් දුන්නා 200කට පමණ ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියලා. ඉතින් මම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සම්බන්ධව පාකිස්තානු රජය ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග ගනී කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකින්ද අපි බුද්ධිමත්ව මේ අවස්ථාවේ අපේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් බව ලෝකෙට පෙන්නුම් කරන්න මේ අවස්ථාවක් කරගත යුතුයි කියන එකයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ අතර එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩාත්තේ ජානසාර හිමියන්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඉස්ලාම් මන්තවාදී කියලා කියන්නේ ලෝකේ තියෙන කිසිදු අන්තවාදයකටවත් කිට්ටු වෙන්නට බැරි තරම් බිහිසුණු අන්තවාදයක්. ඒ අන්තවාදය විද්‍යාව තාක්ෂණය දැනුම සංස්කෘතිය ශිෂ්ටත්වය කලාව දර්ශනවාදය ඇතුළු සියවස් ගණනාවක් පුරා විහිදෙන මානව සංහතියේ සියලුම ජයග්‍රහණවල වටිනාකම් නිර්දේ විදිහට පහතට ඇද දමන ආකාරයේ අන්තවාදයක් විවිධාකාරයේ ආඩන පීඩන ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් රුදුරු ලෙස පිලිස්සෙන මිනිසෙකු දිහා දහස් ගණනක් මිනිස්සු එකතු වෙලා ස්මාර්ට් දුරකථන වලින් ඇස් අමෝරාගෙන උද්‍යෝගයෙන් ඒ ජීවිතය ඉල්ලලා වේදනාවෙන් කෑමර දෙන
මනුෂ්‍යයාගේ ඒ බිහිසුණු අවස්ථාව වීඩියෝගත කරලා සතුට වෙන්න පුළුවන් තරම් සාහසික අන්තවාදයක්. මේ සිද්ධිය සුළුකොට නොතකා ලෝම ගිලගනිමින් තියෙන මේ අන්තවාදී සැබෑ කතාව පිළිබඳ මනුෂ්‍යත්වය අගය කරන පිරිසක් හැටියට ඉතා ගැඹුරින් සලකා බැලිය යුතුයි. අපේ රටේ මෝදු වෙමින් තිබෙන මේ අන්තවාදය යලි නූපදිනා පරිදි පරාජය කර ගැනීම සඳහා මේ විපත්‍ය සම්පත්තියක් කරගත යුතුයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳ දරුවන් සහ ඥාති හිත මිත්‍රාදීන්ට සිය ශෝකය පළ කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජයේ විශේෂ අවධානය යොමුකොට වැරදි කරුවන්ට නිසි දඬුවම් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි නිදහස් පක්ෂයේ සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර පාකිස්තානයේදී අමානුෂික ආකාරයෙන් ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණ ඉෂ්ට කර දෙන ලෙසට ඉල්ලමින් ඔහුගේ ඥාතීන් පිරිසක් අද මහනුවරදී නිහඬ විරෝධතාවයක නිරතව තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය පාලක නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා. ඒ ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශන භූමියේදී. ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයට එක්ව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ඩුබායි නියෝජ්‍ය පාලක නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂේක් මක්තුම් බින් මොහමඩ් රෂීඩ් අල් මක්තුම් මහතා හමු වී තිබෙනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය නරඹමින් සිටියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස ජනාධිපතිවරයා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සහ වෙළඳ හා සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමටද ජනාධිපතිවරයා මේ අවස්ථාවක් කරගනු ලැබුවා. මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බවයි රාජ්‍ය නායකින් දෙපළ සඳහන් කර තිබෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 50 වන ජාතික දින සමරුව වෙනුවෙන් සුබපැතීමටද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගනු ලැබුවා. කොවිඩ් පසුබිමක ආර්ථික ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා ඩුබායි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සානනිතාවේ ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිවරයා ඊට අවස්ථාව ලබා දෙමින් දැක් වූ සහයෝගයට සිය ස්තුතියද පළ කළා. අක්කර 1803ක කාන්තාර බිමක පැවැත්වෙන එක්ස්පෝ ප්‍රදර්ශනයේ සඳහා රටවල් 192ක් සහභාගී වී සිටිනවා. ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදර්ශන කුටිය නැරඹීමට දෙක් වූ අතර විශේෂ අමුත්තන් වෙනුවෙන් එහි තබා ඇති සමරු පොතෙහි සටහනක්ද තිබුවා. මෙරට ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතීන් 6 දෙනාගේ PCR පරීක්ෂණ හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර රට වසා දැමීමේ සූදානමක් තවම නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා BBC ආයතනයේ නියෝජිතින් පිරිසක් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළා. ඊයේත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 740ක් හඳුනාගෙන තිබෙනවා. මෙරටින් හමු වූ ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතීන් 6 දෙනෙක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එම ආශ්‍රිතීන්ගේ PCR පරීක්ෂණ හෙට දින සිදු කරන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අදාළ කාන්තාවගේ තවත් ආශ්‍රිතීන් සිටිය හැකි බවටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවා සිටිනවා. ඇයගේ ආශ්‍රිතීන් සොයා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ මේ වන විට කටයුතු කරමින් සිටින්නේ. මේ අතර ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 740ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 566936ක් දක්වා ඉහළ ගියා. ඉන් 542010ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 10486 දෙනෙක් පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14440ක් ලෙසයි. මේ අතර රට නැවත වසා දැමීමේ සූදානමක් තවම නැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ BBC ආයතනයේ නියෝජිතින් සමග පැවති හමුවකට එක්වෙමින්. බෙල්ජියමේ සත්වෝද්‍යානයක හිපපොටේමස් සතුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. දකුණු අප්‍රිකාවේ කොවිඩ් වෛරසය ආසාදිතින් අතර වයස අවුරුදු 5ට අඩු ළමුන්ගේ ඉහළ යාමක් පෙන්눔 කරන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර රෝහල්වලට ආසාදිත දරුවන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් සිය කනස්සල්ල පළ කර තිබෙනවා.
බෙල්ජියමේ ඇන්ට්වර්ප් සත්වෝද්‍යානයේ හිපපොටේම සතුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. මෙම සත්ව යුගලය පූර්ව ආරක්ෂාව සඳහා නිරෝධායනයට ලක් කර ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ සත්වෝද්‍යානයේ කිසිදු පාලකයෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු නොවූ බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. මෙය මෙම විශේෂයෙන් වාර්තා වූ පළමු අවස්ථාවයි. ලොව පුරා ප්‍රධාන වශයෙන් වානරින් සහ බළලු අතර කොවිඩ් වෛරස ආසාදිත බවට මීට පෙර තහවුරු වුණා. සීක්‍රෙන් ව්‍යාප්ත වන ඔමික්‍රොන් නව වෛරස ප්‍රභේදය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් පහසුකම් සැපීමට ජපානය තීරණය කර තිබෙනවා. වෛරසය පාලනයට ගෝලීය සහයෝගය අත්‍යවශ්‍ය බවයි ජපාන් විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. ක්‍රීඩා පුවතක් වෙතයි දැන් අවධානය. අබුඩාබී ටී10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයේ දිනා ගැනීමට ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ දිල්ලි බුල්ස් කණ්ඩායම ලකුණු 56කින් පරාජයට පත් කරමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංගයි. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත ටීවී අප නාලිකාවයි. Abu Dhabi, it's the final. T10 cricket tarangavaliye avasan mahatarangiya ee raathriye pavattuna. E Deccan Gladiators saha Delhi Bulls kandayam atharai. Tarange kaasiya vaasiya dinu Delhi Bulls kandayama prathamen pandu yavimata thirane kala. E anuwa paluwen panduwata pahara deemata pitiyata pegisi Deccan Gladiators kandayama niyamita panduwara 10 avasane kesindu kadulak nodevi devanta lakunu 159 ak ras karagatta. Aarambaka pitikaru yugale lesa pitiyata pegisi ආන්ද්‍රේ රසෙල් සහ ටොම් කෝල පන්දුවර 10 අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයග්‍රාහි මාවත විවර කර දුන්නා. ආන්ද්‍රේ රසෙල් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදෙවි ලකුණු 90ක් ලබා ගත්තේ පන්දු 32ක් තුලදී. ඊට දෙවන්ත 6 පහර 7ක් සහ 4 පහර 9ක් ඇතුළත් වුණා. ටොම් ලකුණු 59ක් රැස් කළේ පන්දු 28කදී. ඒ 4 පහර 3ක් සහ 6 පහර 5ක් සමගින්. But away for 6 more. 100% no way Shah, and he's just answered your call. ලකුණු 160ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි බුල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 103ක්. දිල්ලි බුල්ස් කණ්ඩායමේ චන්ද්‍රපෝල් හෙම්රාජ් ලකුණු 42ක් ලබා ගත්තා. ඒ පන්දු 20කදී. ඊට 6 පහර 5ක් සහ 4 පහර 2ක් ඇතුළත් වුණා. ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිදු ස්මිත් මිල්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. අවසන් පන්දු වාරයේ යැවූ ආන්ද්‍රේ රසෙල් එක් කඩුල්ලක් බිඳ තරගයේ වීරයා බවට පත් වුණේ ආන්ද්‍රේ රසෙල්. මෙවර ටී10 තරගාවලියේ ආරම්භයේ සිට සිය දස්කම් ඩුබායි පිටිය පුරා විහිදු ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණා. ඒ තරගාවලිය පුරා කඩුලු 21ක් දවා ගනිමින් සියත සෑම විටම අපේ රටේ ක්‍රීඩකින් වෙනුවෙන් පෙනී සිටින බව ඔබ දන්නවා. ක්‍රීඩකින්ගේ පසුබසීම් සිදු වූ මොහොතේදීත් අප ඔවුන් සමග රැඳී සිටියා. හෙට දවසේත් වනිදුලා වැනි ක්‍රීඩකින් තවත් විශාල සංඛ්‍යාවක් අපේ ක්‍රිකට් පිටියෙන් බිහිවන තෙක් ක්‍රිකට් සමග රට දිනවඬ සියත අප සූදානම් බව මතක් කළ යුතුය. ඩුබායි පිටිය පුරා සිය අනසක පැතිරු වනිදු හසරංග 2020 ජාත්‍යන්තර පන්දියවන්නන් ලැයිස්තුවේ තවමත් පසුවන්නේ පෙරමුණේ. මෙවර ටී10 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ හසතුල්ලා සසේ. තරගාවලිය පුරා වැඩිම 6 පහර සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා දිල්ලි බුල්ස් කණ්ඩායමේ ගුර්බාස්. මෙවර ටී10 ක්‍රිකට් තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත ටීවී අප නාලිකාවයි. තරගාවලියේ සියලුම තොරතුරු සජීවව ඔබ වෙත ගෙනීමට සියත අප කටයුතු කළා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. රටේ ආර්ථිකය ගොඩක් අමාරු නිසා ඕනනම් කැමති නම් මාස 3-4කට පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවනේ. ඔයකින් 224කට ගෙදර ඉන්න කියලා එක්සත් ජාතික පක්ෂේ නායකයාට 3 මාසයක් බාර දීලා බලන්න කොරට කොහමද දුවන්නේ කියලා. සමස්ත දේශපාලන කණ්ඩායම් කියන එක පිළිබඳ ජනතාව පිළිබඳ වෛරයක් තරහක් තියෙනවා. රට විනාශ කරන දෙයකට අපි කවදාවත් අතවනලත් නැහැ, ආශිර්වාද කළත් නැහැ, උදව් කළත් නැහැ, උදව් කරන්නෙත් නැහැ.
රජය මේ නිරෝධායන නීති පාවිච්චි කරනවා ජනතාවගේ විරෝධතාවයන් යටපත් කරන්න මාධ්‍ය බියවත් ගන්න ගොවියෝ බියවත් ගන්න වැඩකන ජනතාව බියවත් ගන්න ඒ වගේම බොරු නඩු පැවරීම් සිද්ධ කරනවා හිරගේ දාන්න හදනවා එන වගේ අවිනීතිය රජ වෙනවා ඒකට එරෙහිව අපි ක්‍රියා කරනවා ගෑස් ප්‍රශ්න සම්බන්ධව අතික ලසන්ත අලගියවන්න විශේෂ බාර ඇමතුමා ඊයේ ප්‍රකාශ කරා මේ සඳහා සම්පූර්ණ වග කියන්න ඕනේ සමාගම් දෙක කියලා මමත් ඒක තමයි කියන්නේ සමාගම් වග කියනවා විතරක් නෙවෙයි හානි වෙච්ච අයට වන්දි මුදලකුත් දෙන්න ඕනේ මේක නම් මං හිතන්නේ අර බෝම්බ ප්‍රොපගේ ශාපෙද කොහොමද වදින්නේ කවදාවත් මෙහෙම ගෑස් මෙයා වෙලා නැහැ අපි කියන ආණ්ඩුවට අද මේ රටම මිනිස්සුන්ගේ හිත් ගිනි ගන්න යුගයකට ගෙනල්ලා තියෙනවා ජනාධිපති වර්ණයට තව අවුරුදු 3යි තියෙන්නේ අවුරුදු 3ක් ගියොත් මේ රටේ තමුන්නාසලට දරුවන් වෙනුවෙන් දරුවන් ගැනකට රටක් නැති වෙනවා විපක්ෂය සහ සමහර නායකයෝ රටට පෙන්වන්න හදනවා ජනතාවට බිල්ලමවන්න හදනවා රටේ ජනතාව ඉදිරි මාස දෙක තුන යනකොට බඩගින්නේ මැරෙන තත්ත්වයට පත් වෙයි හාමතේ ඉන්න සිද්ධ වෙයි කියලා විපක්ෂය පෙන්වන්න හදනවා හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා පැහැදිලිවම කිව්වා එතුමා ඉන්නකම් මේ රටේ ජනතාව බඩගින්නේ තියන්නේ නැහැ ඒ සඳහා අවශ්‍ය බොහෝ තීන්දුව తీගෙන අරගෙන තියෙනවා දැන් ජනතාව පෙළ ගැහිමින් තියෙනවා ජනතාවට ඕනි වෙලා තියෙන්නේ නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච අලුත් රටක් ගොඩනගන්න එහි නායකත්වය අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් මේ රට අලුත් තැනකට ගෙනියන්න තමයි සියලු ජනතාවගේ කතාබහ සාකච්ඡාව ඇවිල්ලා තියෙන්නේ. ශාස්ත්‍රපති පූජ්‍ය ගොඩඋඩ ආර්යදම්ම නාහිමියන් විසින් රචිත කොළඹ විහාරස්ථාන ග්‍රන්ථය එළිදැක්වීම සිදු වුණා. ඒ කොළඹ හුඩුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී कोलंब प्रादेशिक लेखम कोट्टाशेट आयात उत्तर कोलंब सह मेद कोलंब चंद कोट्टाशे पिहिटी पौराणिक वटिनाकम कति विहारस्थान बल तोरतुरु मिम ग्रंथे अतुलत्वनवा अतिशय वटिनाकम के न्युत मिम ग्रंथे ये दिन जनगत केरुना उत्सव पवत्ने गंगाराम विहाराधिकारी पूज्य आचार्य किरिंदे असजय स्वामी वहांसेगे सह आचार्य बलनगुड शोभित नायक स्वामी वहांसे प्रमुख महासंगरत्ने प्रधानत्वेन මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපෙරු මහතා ඇතුළු දේශපාලනඥයන් ඇතුළු විද්වතුන් පිරිසක්ද එක්ව සිටියා. පොතක් යන්නේ සීමිත පිරිසක් අතරේ. හැබැයි අන්තර්ජාලයට මේක තැම්පත් වීම මොහොතකින් මිලියන සංඛ්‍යාත පිරිසක් අතරට මේක යනවා. අද ලෝකයේ බුදුදහම පිළිබඳ විශාල උනන්දුවක් තියෙනවා. පන්සල් යන බෞද්ධයෝ නෙවෙයි, දහම් සරණ යන බෞද්ධයෝ. විශාල පිරිසක් ඒ තොරතුරු ලබා ගැනීම පිපාසාවකින් ඉන්න. ඒ නිසා මේ සතවර්ෂයට ගැලපෙන ආකාරයට මේ කටයුත්ත අපි ප්‍රතිසංවිධානය කරන්නට අපේ මැදිහත් වීම ලැබෙන්නට ඕනේ. මම ආරම්භක පියවර විදියට අපේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට අද පළවෙනිම උපදේශය ලබා දෙනවා මේ තොරතුරු අපි අන්තර්ජාලයේ ගබඩා කරමු කියලා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් පසුගියද ත්‍රිකුණාමලයේ කින්ඤා ප්‍රදේශයේ පාලම් පාරුවක් පෙරළීමෙන් හත් දිනකගේ ජීවිත අහිමි වුණා. එම අනතුරෙන් රෝහල්ගතව සිටි කාන්තාවක් අදුදැසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 වැනි දිවියෙහි පසු වූ කාන්තාවක් බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. ඒ අනුව කින්ඤා පාලම් පාරු කේද වාචකයෙන් මේ වන විට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර පසුකියදා කලුතර ගඟේ මගී පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලෙකු අතුරු දන් වුණා. එම පුද්ගලයාගේ මලසිරුර අදුදැසන අතුරු දන් වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයක තිබි සුවගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මියගොස් ඇත්තේ 30 හැවිරිදී තිදරුපියෙක්. ඊයේ මධ්‍යම රාත්‍රියේදී පිටකොඩුව පර්ණ යොන් වීදියේදී පුද්ගලෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා පවස් ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු විවිධ අපරාධ රැසකට සම්බන්ධ බවටද අනාවරණය වී තිබෙනවා. මෙම ඝාතනයට කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පිටකොඩුව වේල වීදිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. 33 දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙල අනුරාධපුර පොදු ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්ුණා. ඒ හිටු ප්‍රධාන අමාත්‍ය SM රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන්. පෞතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගලක් පෙරළී තිබෙනවා. මින් එක් මන්තීරුවක් අවහිර වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරුකට අනුව මිනුවන්ගොඩ පොලිස් අසමේදී වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ කේරළ ගංජා ප්‍රවාහනය කළ ලොරි රථයක් අතනඟුඩ ගැනීමට හැකි වී තිබෙනවා. කලුතර උතුර පොලිස් අසමේ නාගසන්දිය ප්‍රදේශයේ වෙළඳසැලක් අසල නවතා තිබෙන යතුරු පැදියක් පුද්ගලයෙකු සොරාගෙන යන ආකාරය CCTV දර්ශනවල මෙලෙස සටහන්ව තිබුණා.
අහුන්ගල්ල මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු අනතුරට ලක් කර මෝටර රථයක් පලා ගොස් තිබෙනවා. අනතුරට ලක් වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෝටර රථය සුව පරීක්ෂණ ක්‍රියාත්මකයි. අධික වේගෙන් දහවන වූ ත්‍රිරෝද රථයක් ලොර රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබුවා. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුවය පාලමසලදී රිය අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වවුනියා විරට්ට පෙරියකුලම් වැවේ මසුන් නැල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් සුවගත් බව ඉරට්ට පෙරියකුලම් පොලිසිය පැවසුවා. මධ්‍යන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා අපි විසෙන්නේ ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්.